අයිබෝන් අපි එල කොල්ලා ප්‍රඩක්ෂන් ලෝකයේ සිදුවන දේශපාලනික විද්‍යාත්මක සාමාජීය සහ විනෝධාත්මක තොරතුරු අපි ඉතා ඉක්මනින් ඔබහමට ගෙනනවා. ඡායරූපයේ දිස්සනේනම් අයිටන් එක නැද ස්වාධීන් රූපහයිනයේ වැඩසටහන්නක් වගේ අපි අභ්‍යන්තර විස්තරයට අවධානයම් කළ බලමු. අභ්‍යන්තර විස්තරයේ මාතෘකායට සඳහන් වෙන්නේ අයිටන් විරෝධතාවය දැඩිවේ සභාපතිනය පසුබසේ ජනාධිපති නිසි බලධාරයේ පත් කරන්න යයි කියල තමයි තියෙන දෙයක්ද දහනමේ පල්ලවෙනි මාසේ තුන්වෙනිද තමයි අපිටසේ ලැබලදින අදදිනේ ස්වාධී රූපාහිනි සේවක විරෝධතාව හමුවේ දැඩි ස්ථාවරයක සිටියෙහි සභාපති සාකච්ඡා සඳහා එන්න අයිටන් සුරකීමේ සංවිධානයට ඉල්ලීම් කොට ඇත. මේ වන විට ක්‍රියාකාරෙන් දහතුන් දෙනෙගේ වැඩතානම් කොට ඇති අතර තවත් හාර්ශය දෙනෙකුගේ දෙනෙකු සේවයෙන් නිවත් කරන බව තර්ජනය කර ඇතැයි සේවකයන්ගේ දිමම ගැටලු ජනාධිපතිවරයා රුජුව මැදිහත් වීමත් සුළු පිරිසක් හැර සමස්ත සේවකයින්ම විරෝධතාවයට එක්වීමත් එයට හේතු වී ඇතැයි වාර්තාවේ. ඒ අනුව අද පෙරවරුවේ මෙම සාකච්ඡා පැවැත්වීම නියමිතය. මේ අතර වාර්තා වෙන්නේ ජනාධිපතිවරයා විසින් ස්වාධීන රූපවාහිනියට නිසි බලධාරියෙකු පත් කිරීමට සූදානම් ඇති බවයි. රජයේ මාධ්‍ය ආයතනය ස්වාධීන රූපවාහිනිය. ඉතින් මේක ස්වාධීන රූපවාහිනිය එනේන ආණ්ඩුවට එනේන විදිහට හෝ හෙලෙයිය කියලා වැනෙනවා. එහෙම තමයි වෙන්නේ. ඉතින් දැන් මේ ළඟදි වාර්තා වුණ විදිහට ආණ්ඩුව මාරුණ ගම ටක්ගාල කඩාපයින කල්ලියක් කියලා ටක්ගාලවා ස්වාධීන රූපවාහිනිය ආක්‍රමණය කරනවා. ඒ වගේ විලි ලැජ්ජ නැති ක්‍රියාවන් තමයි ස්වාධීන රූපවාහිනියට වෙන්නේ. ඉතින් ඔන්නෝමයි වෙන්නේ. ඉතින් බලමුදී අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා, කාගේ අතේද වැරද්ද කියන එක අපි ඉස්සරහට අනාවරණය කරනවා. එසේ නම් මේ නිවුස් එකෙන් දැන්ට සමුගන්නවා. තාමත් ඔබ අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් මෙලකොල්ලා production YouTube channel එක දැන්ම subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න, Facebook එකේ YouTube එකේ share කරන්න, ඒ වගේම bell ලකුණ එබීමේ අපි කරන අලුත්ම videos ඔයගලන්ට ඉතා ඉක්මනින් ලබා ගන්න පුළුවන්. එසේ නම් ඔබට නියත ජය.